ඒවගේම අධික මිල සහිත කනිජතෙල් ඔය කියන ඔය කියන ඩීසල් මාෆියාව කියන ඒ ඩීසල් මාෆියාවයි කියයි කියන ඒ බලාගාර පහක්ම වැහුවා. මොකද ඒ වරාගාර වහන්න තමයි නියමිතව තිබුණේ. ඔබ දන්නවද ඊට පස්සේ වෙච්ච දේ? ඊට පස්සේ මේ කෝටි 6700 මීට කලින් කාතරද ගියේ? කීප දෙනෙක් අතර ගියේ තෙල් සංස්ථාවේ. ඒ වගේම මේ විදුලි බලාගාරවල මේ කෝටි 4500 කෝටි 2000ක ලාභයක් වෙනකොට එතනක් තියෙනවනේ 6500ක්. මේකත් කාතරද ගියේ? කීප දෙනෙක් අතර. මේ සියලු දෙනාම එකහුවෙලා මොහුටනම් නැවත මේ ඇමති ධූරය දෙන්න බෑ කියන තැනට යම් වැඩ කොටසක් කළා. ඒ අතරේ මට යෝජනාවක් ආවා. මම බැලුවා ආයි මට අර 2013 11 වුණා වගේ මේ හැමදාම ගැටි ගැටි ඒ රජෙත් රාජපක්ෂවරුෙක් ගැටි ගැටි මේ රජෙත් ජනාධිපති අගමැතියෙක් ගැටෙන්න බෑ. මට අගමැතිවරයා යෝජනාවක් කළා. මේ වැදගත් ව්‍යාපෘතියක් තියෙනවා. දවැන්ත ව්‍යාපෘතියක් මහනගර ව්‍යාපෘතිය කියලා මෙගපොලිස් කියලා මම ඒකට ඇතුල් වුණා. ඒ නිසා ඔබ හිතනවා වගේ ඔබ හිතන්න එපා කවුරුවත් මේ දැනුත් ඔබ අපි මේ දැනුත් වාර්තා පිට වාර්තා වෙනවා. ගල්ලඟුරු පිළිබඳ ඇති වෙන තත්ත්වයන්, තෙල් පිළිබඳ ඇති වෙන තත්ත්වයන් මේ වගේ තත්ත්වයන් තුල මේවා වෙනස් කරන්න සුළු පුජ්‍යලයකට ලබා දෙන්න මේ ජාවාරංකර පන්තිය ලෑස්තියි කියලා මම හිතන්නේ තාමත් මේ රට ලෑස්තියි කියලා. හැබැයි මම බොහොම පැහැදිලිව කියනවා මේ ආයතන ස්වාධීනව ස්වෛරීව කිරීමේ බලතල සහිතව ස්වෛරීව මේවා කරන්න ඉඩ දෙන්න ඕනේ. ස්වෛරීව කිරීමේ බලතල සහිතව වෘත්තීය මට්ටමේ පිරිස් මේ ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩලවල පත් කිරීමේ තත්ත්වයේ සහිතව රටේ පාලන ව්‍යුහයේ අර මං කියපු කලින් කියපු වෙනස්කම් සහිතව දෙනවනම් අපි මේ ආයතන කරනවා. එහෙම නැත්නම් අර 2011 12 15 ඇති වුණා වගේ අවාසනාවන්ත සිද්ධීන් වලට දායක වෙන්න මගේ සූදානමක් නැහැ. මොකද එවැනි බලදේශපාලනයක් නෙවෙයි මම කරන්නේ. මම කරන්නේ මේ රට වෙනුවෙන් කැපවෙච්ච ප්‍රතිපත්තිමය දේශපාලනයක්, සංවර්ධනමය දේශපාලනයක්. අපි කියන්නේ ඩෙවලොප්මන්ට් පොලිටික්ස් කියලා. මට මතකයි අපේ ශ්‍රී ලක්තිලක මහත්තයත් ඕක මතු කරලා තිබුණා. එවැනි දේශපාලනයකට නම් එන්නේ, එවැනි වටපිටාවක නම් එන්නේ, ඒක කරන්න මම ලෑස්තියි.